දැන් අපි සූදානම් වෙන්නේ අද දවසේ කාටුන් තොරතුරු විමසන්නට. අද දවසේ කාටුන් විමසීමේදී අපේ මුල්ම අවධානය ලංකාදීපයේ පංකජ රුවෙන්දගේ සරදම් වෙතට. කෙහෙලිය ඉල්ලා අස්වැලාලු. එතකොට විශ්වාස භංගයට අත උස්සපු අයත් ඉල්ලා අස්වැලාද? නැහැ. ඔහු ගැන විශ්වාසයක් විශ්වාසය තියෙනවා කියලා අත උස්සපු අය තාම තනතුරු වල ඉන්නවා. කෙහෙලිය ඉල්ලා අස්වැලා. දිනමින අංජනගේ කාටුන්. පාන්වලට බර අඩුනම් දඩ ගහනවලු. පාන්වල බර අඩුනම් දඩ ගහනවලු. අපිට තවත් බරපටවන්න බැරි නිසා මුදලාල්ලා පාන්වල බර අඩු කළා වෙන්න බැරිද? අපිට ජීවන බර දරා ගන්න බැහැ නිති පාන් ගෙඩිය අපිට හැල්ලු කරලා සැහැල්ලු කරලා දෙනවා වෙන්න බැරිද කියලයි අංජන අහන්නේ. මව් බිම පුවත්පතට MD වීරරත්න ගෙනෙන මරිසි පාල. සජබ රජයකින් රජමැදුරු විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියලා සජිත් කියනවා. එතකොට රජවරු කුලපතිලා කරනවද? රජවරු හරි කමන්නේ සුදුසු කුලපතිලා කරනවා නම් ඉතින් මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කළාට කමක් නැහැ. දිවයින ජරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක්. ගංජා වගාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබිලලු බං. ඈ බං. ඩයන ඇමතිවරුන්ට ගංජා බොණ්ඩ දීලවද්ද? අර දැන් මේ ඩයනා ගමගේ මේ නියෝජ්‍ය ඇමතිවරිය කිව්වනේ දැන් ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබිලා කියලා. හැබැයි තාම එහෙම නැහැ කියලායි කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවසුවේ. හැබැයි කොහොම වුණත් දැන් මෙහෙම අනුමැතිය ලැබිලා නම් ඇමතිවරුන්ට ගංජා බොණ්ඩ දීලවද්ද මේ අනුමැතිය අරගත්තේ කියලායි මේ අහන්නේ. අරුණ හසන්ත විජේනායකගේ හුරේරා. පාර්ලිමේන්තුව විවෘත කරන උත්සවයට පෙළපාලි වෙඩිමුර නැතිලු. සාමාන්‍යයෙන් නාඩගම්මඩු පටන් ගන්නකොට පෙළපාලි වෙඩිමුර නැහනේ සර් කියලයි හසන්ත විජේනායක කියන්නේ. ලංකාදීප සුජීවගේ විගඩම්. උණ ගැනුනම සහලවලා හොඳ ටෝම රෝහල වෙත ගියේ අසනී පෙනි බෝම. බෙහෙතක් විදින්නට කටයුතු යෙදුවාම හැදුනලු කෙහෙලියට අම්මපා බඩයාම. ඇයි ඔහුට එහෙම වෙන්නේ කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් ඒ සිදුවීමටම සම්බන්ධ 36/20ගේ hina වැස්ස කාටුනේ අපි ගෙනෙන්නේ ලංකාදීපයෙන්මයි. දැන් පැස්පරෙක් ඉන්නවා වැලියස්සේ ඔළුව හංගගෙන. අපි දන්නවා එතකොට පස්සේ එළියේ කියලා. මට රට බෙහෙත් දීපියු කියලා ඉහි ඉහි ගාලා අඬනවා මේ කෙනා. ඔළුව හංගගෙන හිටියට රටම දන්නවා ඇත්ත කතාව. දිවයින පුවත්පතට උදේ විමල සිරිගෙන එන කාටුනේට අනුව මේ දැන් ඔය මේ බන්ධනාගාර රෝහලේ ඉන්නා වූ අපිට හිතා ගන්නට පුළුවන් පුද්ගලයා ඉන්නවා මේ ඇඳ විට්ටම අල්ලගෙන දැන් බාල ඖෂධ ඔහුටත් විඳින්න යනවා කියලා තමයි මේ කාටුනේ අනුව අපිට කියන්නේ. ඕවගෙන් නෙවෙයි අපට නෙවෙයි උන්ටයි. කවුද මේ උන් කියන්නේ? අපි ගැනයි මේ කියන්නේ. ඔන්න උන් අපි ගැන හිතන විදිහ. දිවයිනට උදේ විමල සිරි එහෙම අඳිනවා. අද අවන්ත ආටිකලගේ කාටුන් අවන්තට අනුව මෙහෙමයි. දැන් පුරවැසියා ඉන්නවා නිරායුධව ඇඟේ හරියට වස්ත්‍රයක්වත් නැතුව. මුදල් ඇමති ඇවිල්ලා අපේ සාක්කුවේ තියෙන සල්ලි ටිකට විදිනවා. එතකොට සෞඛ්‍ය ඇමති එන්නතට වතුර කලවම් කරලා විදින්න හදනවා. එතකොට ආහාර ඇමති අපිට හැන්දෙන් හිස් පිගානට දාන දෙයක් නැහැ. මහජන ආරක්ෂක ඇමති මේ කියන විදිහට අපේ කටට පිස්තෝලයක් තියාගෙන ඉන්නවා. ඔන්න ඔය විදිහටයි අපි අනාරක්ෂිත වෙලා තියෙන්නේ කියලා අද පත්පතේ කාටුනේ අවන්ත අපිට කියන්නේ එහෙමයි. දිවයින චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. හොරෑකෑ ධනය සජිත්ගේ ආණ්ඩුවෙන් අත්පත් කරගෙන රට සංවර්ධනය කරනවලු ඕං. එහෙනම් ඒ සංවර්ධනෙත් මේ කපේදි කරන එකක් නෙවෙයි. මේ වගේ රටවල හොරෑකෑ ධනය මේ කපේදි නම් ගන්න බෑ කියලාද මේ කියන්නේ ශ්‍රී සමයන්. මෞබිම දවසේ පද හතර ගෙන ඉන්නේ විදුර අබේනායක. ඇමතිකම පරිසර බාල ඔසු ලෙස අතහැර හැරසි පිරිගෙයි දොර අනේ කෙහෙලිය නොදුටු සුරපුර අනේ දෙව්දත් නොදුටු මොප්පුර වගේ අනේ කෙහෙලිය නොදුටු සුරපුර කියලයි විදුර අබේනායක අපිට කියන්නේ. ලංකාදීපයට දාසගෙනන කාටුනේ. දැන් කැබිනට් එක උඩ මේ හිටියා සිංහෙක් වගේ කෙනෙක්. කන්නඩියකුත් දාලා ඉන්නේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් කවුරු හරි කැබිනට් එක උඩයි එයා හිටියේ. දැන් හැබැයි කැබිනට් එකෙන් බල්ලෙහාට විසි වෙලා හරි තල්ලු වෙලා හරි මොකක් හරි වෙලා තියෙන්නේ බල්ලෙක් වගේ කියලායි කියන්නේ. කන්නාඩියත් විසි වෙලා තියෙනවා. සිංහෙක් වගේ හිටපයට වෙච්ච දේ. දිවයින ඕකයි තත්වේ අනුරාධ කියනවා. අනුර ඉන්දියා ගොස් හදවත සොලවා ජයශංකර් එක්ක කතිකා කර නලවා එළියට එන විටදී අද් දෙක මිට මොලවා
බයිඩන් අත වනනවාද කියලා බැලුවා. දැන් ඉන්දියාවෙන් විතරක් නෙමෙයි ඇමරිකාවේ සපෝට් එකත් මේ අනුර කුමාර දිසානායක මහත්තයාට ලැබෙනවාද බයිඩන් ජෝ බයිඩන් අත වනනවාද කියලා බැලුවා කියලායි අනුරාධ කියන්නේ. ලංකාදීපයට සුවාරිස් ගෙනෙන්නේ දාස හපුවලානගේ. කංසා වවන්න අනුමැතිය ගත්තා කියලා ඔන්න ලොකු මේ ഇതുමෙක් එනවා කියාගෙන. එතකොට දැන් තේ පොල් රබර් කංසා අපේ ප්‍රධාන අපනයන භෝග තේ පොල් රබර් කංසා කියලායි සුවාරිස් අහන්නේ. දිවයිනට බෙම් පියාගෙන ඉන්නේ තරස්වින්. චාලි අයියේ මෙන්න කංසා වගා කරන්නත් අවසර දීලාලු කියලා ඔන්නේ ප්‍රවෘත්තිය කියනවා. ඊයේ කිව්වනේ ඊයේ තින් දවස් පුරාම මේ පුවත්පත්වල ඊයේ දවසේ මේකනේ ප්‍රවෘත්තිය නේද? මේකනම් පුදුමාකාර රටක් බෙම්පියෝ. මේ රටේ පාලකයෝ කොහොමත් ඉන්නේ ගංජා ගහලා වගේනේ. අන්න ඒ නිසායි එහෙම උනේ කියලායි කියන්නේ. මෞබිම එම්ඩී පීරරත්න අඳින කාටුනේ සමෘද්ධිමත් රටක් හදන්න ලෝකයම හවුල් කරගන්නවා කියලා ජනාධිපතිතුමා දැන් ලෝක ගෝලය පෙරලලා හවුල් කරගන්න දැන් මේ මේ ලෝකය ඇත්තටම භෞතිකව නෙමෙයි ඌට හවුල් කරගන්න ලැබෙන්නේ. ඔය මේ මේසේ උඩ තියෙන ලෝක ගෝලයේ තියෙන මේ එතනින් තමයි ලෝකෙම හවුල් කරගන්න හදන්නේ කියලා තමයි මෞබිම කියන්නේ එම්ඩී වීරරත්න අපිට. අපි අද දවසේ වැඩසටහන අවසන් කරගන්නට තෝරාගන්නේ ආතාපේ කවි සටහනයි දිවයින පුවත්පතේ මුණුපුරා අපිට කියන්නේ ගැන. මාලිමාවේ නායකයා ගිහින් ඉන්දියාවට ජයශංකර් එක්ක කතා කෙරුවා ගජරාමෙට. ඒවා ගැන පුවතක් පළ වෙනවා දැක දැසට ආතා අපේ අදහස පළ කෙරුවා හරි තාලෙට. ලොකු අයියා ඉන්දියාව ඒ පිළිබඳ නෑ සැක. ඒත් අපට ඒ උදවිය දානම ලොකු බාධක. දේශීය සම්පත් සියල්ල හූරා ගන්න ආරක දෙබස් දැම්මොතින් යන්නට එපා එවැනි පාරක. ගිහිල්ලා කතා කරාට කමන්නේ දේශීය සම්පත් සියල්ල හූර ගන්නවා වගේ භාෂා දැම්මොත් නම් ඒ පාර යන්න එපා කියලායි ආතා කියන්නේ.